بيلعبوا كاس كران ناسوس Recording and the part two. Nelly Yagan. The part two. Go up at a good afilan, eh? Mela Vatiene. Ekadisa Pansare Potaragan and Dinelli Yagan. Happy Balamu, Jale Padame. Our son Kotas Tikatamai. අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ ජලය පාඩමේ අවසාන පාඩම නේද අවසාන පාඩම් දෙකක් විතර තියෙනවා ඒ ටික තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ දැන් ඔයාලා ආණ්ඩියාල ඉඳන් දන්නවා ඔන්න මම පොඩි කතන්දරයක් කියනවා මේ කතන්දරේ මම ගිය සතිය කිව්වද කියලා මට මතකත් නැහැ බලමු एक දවසක් යාළුවන් තිදෙනෙකු වැවට නාන්න ගියා. යාළුවෝ තුන්දෙනෙක් වැවට නාන්න ගියා. නාලා ඉවර වෙලා ගොඩට එනකොට එක්කෙකුගේ පය ලිස්සා ආයේ වැවට වැටුණා. එක්කෙනෙකුගේ පය ලිස්සලා වැවට වැටුණා. අපි හිතමු ගඟට ගියා කියලා. ඒත් එහෙමයි කියලා අපි හිතමු නේද? එක්කෙනෙක්ගේ පය ලිස්සලා ගිහිල්ලා ගඟට වැටුණා. හැබැයි මේ තුන්දෙනාගෙන් කාටවත්ම පීනන්න බෑ. පීනන්න බැරි නම් පුතේ අපි ජලාශයක නේද ජලය ගැඹුරු තැනක නාන්න යන්නේක ඒතරම් සුදුසු නැහැ නේද පීනන්න බැරි නම් අපට අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් නේ රයිට් ඕන දැන් එක්කෙනෙක් වැවට වැටුණා නැත්නම් ගඟට වැටුණා වැවට වැටුණු යාළුවා මාව බේර ගන්න කියමින් කෑ ගහන්න පටන් ගත්තා එහෙමනේ නේද කෑ ගහන දැන් යාළුවා ගිලෙන්න යන්නේ එක පාරටම ගොඩ සිටි එක් යහළු එක් තමන්ගේ යාළුවා බේර ගන්න වැවට පැන්නා. දැන් තුන්දෙනාටම පීනන්නත් බෑ. ආ වෙන කෙනෙක් මොකද කරේ අර වැවට වැටු යාළුවා බේර ගන්න වැවට පැන්නා. නේද? දෙන්නාටම ගොඩ එන්න බෑ. පීනන්න බැරි නිසා. ගොඩ සිටි අනෙක් යාළුවා වැව් බැම්ම උඩට දුවගෙන ගොස් උදව් ඉල්ලා කෑ ගසන්න පටන් ගත්තා. ඔන්න එයා කෑ ගහනවා උදව් ඉල්ලලා. නේද? එයා තමයි හොඳ හරිම වැඩේ කළේ නේ නේද එයාත් වැවට බැනනම් මොකද වෙන්නේ තුන්දෙනාම පිරන්න බෑ තුන්දෙනාගේම ජීවිතය නැති වෙන්න තිබුණා නේද හැබැයි තුන්වෙනි යාළුවට පොඩ්ඩක් එයා කල්පනා කරා වැවට පැනනොත් මට පිරන්නත් බෑ අර යාළුවෝ දෙන්න ගොඩට ගන්නත් බෑ ඒක නිසා එයා කරේ මොකද්ද වැව් බැම්මට ගිහිල්ලා කෑ ගහලා උදව් ඉල්ලන්න පටන් ගත්තා Right, then මේ සිද්ධියෙන් වැවට වැටුනේ ඔබ නම් ඔබ කුමක් කරන්නේද දැන් ඔන්න හිතන්න දැන් වැවට වැටුනේ ඔබ මම තමයි මම නෙවෙයි ඔයා තමයි දැන් ඔන්න වැවට වැටුනේ දැන් මොකද්ද කරන්නේ අර කල්පනා කරලා උත්තරයක් දෙන්න බලන්න පයල ඉස්සර ගඟට හරි වැවට හරි වැටෙනවා පීනන්නත් බෑ දැන් මොකද කරන්නේ जलट वेट पास कलबल නේද ඕනවට වඩා කලබල වෙලා මෙහෙම දඟලන්න කියොත් එහෙම මොකද වෙන්නේ? දන්නේම නැතුව අපිට වතුර පෙවෙනවා. දැන් අපේ නාසය ඇතුලෙන් වතුර ගිහිල්ලා නේද අපේ මේ ඇඟ ඇතුලට වතුර ගියොත් තමයි අපිට ගොඩක් අමාරු වෙන්නේ. නේද? එහෙම වුණොත් අපිට බේරෙන්න බෑ. ඒක නිසා වතුරම් නාසය උස්ම නොගෙන ඉන්න ඕන අපි. දැන් අපිට උස්ම නොගෙන ඉන්න බෑනේ. නේද? ඕනම් විනාඩි භාගයක් විතර හුස්ම නොගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි වැවට වැටුණාම අපි ජලයට වැටුණාම වතුර පෙවනවා කියන්නේ පුතේ අපි හුස්ම ගන්න යනවා. හුස්ම ගන්න ගියාම තමයි මේ අපේ නාසයෙන් ඇතුළට වතුර යන්නේ. නේද? එතකොට අපිට මුකුත් කරගන්න බැරිව යනවා. නේද? එහෙම තමයි ගොඩක් අය මැරෙන්නේ. නේද? වතුරට වැටුණා. කලබල නොවි පුළුවන් තරම් අපි බලන්න ඕන නිස නේද නාසය උඩ තියාගෙන ඉන්න නේද නාසය ජලයට උඩින් තියාගෙන ඉන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ එතකොට කවුරු හරි ආවිල්ලා අපෝ බේර ගනින්
අපි මොකද කරන්න ඕන තමන්ට පුළුවන් තරම් නේද නාසය අපි වතුරට උඩින් තබාගෙන ඉන්න ඕන එතකොට සමහර විට අපිට බේරෙන්න පුළුවන් කලබල වෙලා බය වුණොත් එහෙම නේද නිකාම වතුර ගිලෙන්න පුළුවන් right එහෙනම් ඒක අපි දැනගෙන ඉන්න ඕන දැන් ඔන්න ඔය ඔයා වතුරට වැටිච්ච යාළුවානේ දැන් හිතන්න ඔබ හිතන විදිහට දැන් මේ ගොඩ සිටි දෙදෙනා අතරින් බුද්ධිමත්ව කටයුතු කළේ කවුද කවුද බුද්ධිමත්ව කටයුතු කළේ තුන්වෙනි එක්කෙනා තුන්වෙනි යාළුවා තුන්වෙනි යාළුවා තමයි බුද්ධිමත්ව කටයුතු කරේ අර දෙවෙනි යාළුවා මොකද කරේ යාළුවා වැවට වැටලා දැන් ගිලෙන්න යනවා එයක් පෑන්නා නේද දැන් යාටත් පිනන්න බෑ ඒතකොට දෙන්නටම මැරෙන්න වෙන්නේ නේ තුන්වෙනි යාළුවා තමයි හොඳම වැඩේ කරේ එයා උදව් ඉල්ලා නේද වැව් බැම්මට ගිහිල්ලා ගෙවල් තියෙන පැත්තට උදව් ඉල්ලා කෑ ගැහුවා එහෙම නැත්නම් තා වැඩක් කරන්න පුළුවන් අපිට නේද ටියුබ් එකක් දාන්න පුළුවන් තියෙනවනම් නේ අර ගුලම් පිරවු ටියුබ් එක ඒ ඉන්න ආය ළඟට දාන්න පුළුවන් එහෙම නැත්නම් රිටක් දාන්න පුළුවන් දිග රිටක් නේද ඒ වගේ උදව්වක් දෙන්න පුළුවන් එහෙම නැත්නම් ලණුවක් විසි කරන්න පුළුවන් නේ ඒ වගේ අපි අර මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ ඒ වගේ අවස්ථාවකදී ඊටාම නේද ධර්ම අවස්ථාවන්නේ දැන් ඒ වගේ සිද්ධි වලට සම්හාරට ඔයාලට මොන පාන වෙන්න පුළුවා නේද එතකොට අපි බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕන right හොඳයි එහෙනම් ඒක මේ ඒ කතාව මම ඔයාලට එවන්නම් දැන් අදම දානවා හැබැයි ඔයාලා පරිසරයේ පොතේ ඒක ලියාගෙන ඔය ප්‍රශ්න දෙකටත් උත්තර ලියන්න. හොඳද? ඔය ප්‍රශ්න දෙකට පිළිතුරු ලියන්න. ඒක පොඩි ප්‍රශ්න දෙකක් තියෙන්නේ. මේ දැන් අපිට තා වැඩක් කරන්න පුළුවන්. ඕනනම් මේ ආයිත් මම ප්‍රශ්නයක් දෙන්නම් එහෙනම්. දියේ ගිලෙන අයකුට ලබා දෙන්න පුළුවන් දේවල් මොනවද කියලා මම ප්‍රශ්නයක් අහුවා. අපි බොඩි අපි ලියමුද ඒක? හරි ලියමු. දැන් අපි බලමු ඔයාලා හරි උත්තර දෙනවද කියලා. දියේ ගිලෙන අයකුට අල්ලා ගැනීමට දිය හැකි දේවල් අල්ලා ගැනීමට දිය හැකි දේවල් දියේ ගිලෙන කෙනෙකුට අල්ලා ගන්න දෙන්න පුළුවන් දේවල් මොනවද दिगरिता विशाल प्लास्टिक विशाल प्लास्टिक सर गस का अत्ता का लगाना पुलवाने ओ गस का अत्ता की दिन आपटा देने बहने ये ना आपटा देने पुला लैली क्या बैल्ला लैली क्या बैल्ला लैली क्या बैल्ला देने पुलवाने ली कैबेल्ला ओ उन्हें पाटे याक
ඔන්න මම ලිව්ව පහක් ඔයාලා තව ලියන්න හබේ හබයක් හබයක් දැන් ලණුවක් නම් පුතේ ලණුව දාලා එයාට අල්ල ගන්න කියලා අපි අනිත් කෙනා ඔලිය ගන්න ඕනද ඔලිය ගන්න ඕන ගසක ගැට තමයි හොඳයි ඉතින් මේ මොනම කරදරයක්වත් නැහැ අපි දිය නෑමට සුදුසු තැනක දිය නෑවොත් නේද ඔය ගොඩාක් ගැඹුරු තැන්වල දිය නෑමට යාම නුසුදුසුයි නේ වැව් වල දිය නෑමට යාම නුසුදුසුයි කිඹුලන් ගැවසෙන තැන්වල දිය නෑමට යාම හොඳ නෑ අනතුරුදායකයි නේද ජලාශ වල දිය නාන එක අනතුරුදායකයි වක්තලම් තිබෙන ගංගා වල දිය නාන එක අනතුරුදායකයි නේද ගොඩක් ගැඹුර නම් අනතුරුදායකයි ගැඹුර හොයාගන්නේ කොහොමද ගැඹුරද කියලා බහැලා බලනවද නෑ පුතේ වතුර ඉතාම තද කළු පාටයි මේ ගැඹුරු තැන් වල නේද එහෙම නැත්නම් නිල් පාට වගේ ඉතාම තද පාටක් තියෙන්නේ ගැඹුර නැත්නම් අර යට මේ තියෙන ගල් එහෙම පේනවනේ ගල් පේනවා වැලි පේනවා ඒව පේනවා ඒ වගේ තැන් වල දිනානික හොඳයි විනෝදයට අන්න හොඳ තැන් නේද ගැඹුරු තැන් වල දිනායමෙන් තමයි අපේට අනතුරු සිද්ධ වෙන්නේ එහෙනම් හොඳම දේ තමයි දිනෑමේදී ඔයාලා විනෝද චාරිකාවක් ගිහිල්ලා හරි වෙනම තැනක හරි දිනානකොට අපි සුදුසු තැන් වල පමණක් දිනෑම නේද හොඳයි අර හතරවෙනි එකේ තරමක් විශාල ප්ලාස්ටික් කැබැල්ලක්ද කෑනයක් කෑනයක් කියන්නේ ප්ලාස්ටික් කෑන් එකක් හරි සර්. ඔව් එහෙනම් පුතේ මෙතනින් අපි මේ පාඩම හරි සර්. හරි. මේ පාඩම ඔව් ජලය තියෙන පාඩම අපි මෙතනින් අවසන් කරනවා. නේද? එතකොට ඔයාලට තව තියෙනවා අර මම දැන් කිව්ව කතන්දරේ ලියන්න ඉඩ තියන්න ඕන පිටු භාගයක්. ඒ වගේම ආයිමත් ඉඳ තියන්න ඕන ජලය ගැන කියවෙන කවි තියෙනවා. ඒ ජලය සොඳයි බැසලා පීනන්න. අන්න ඒ වගේ කවි ටිකක් තියෙනවා. ඒවත් ඔයාලා පාඩම් කරගන්න ඕන. ඒව ලියන්න පිටු භාගයක් ඉඳ තියන්න. එතකොට පිටුවක් ඉඳ තියුවාම හරි. දැන් මේක ලියලා තා පිටුවක් ඉඳ තියන්න. හරිද? ඒක මම අදම දානවා. අදම දානවා. එතකොට ඔයාලා අදරායට ලියන්න පුළුවන්. අපි යනවා පිටුවක් ඉඳ තබලා අලුත් පාඩමකට අලුත්ම අලුත් පාඩමකට ඒ තමයි ගමනාගමනය ඔන්න ලියමු ගමනාගමනය 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 කියන්නේ පුතේ මේ අපි ගමන් කිරීම නේද? පයින් ගමන් කරනවා, බයිසිකලෙන් ගමන් කරනවා නේද? කාර් රථයෙන් ගමන් කරනවා, ත්‍රිවිල් රථයෙන් ගමන් කරනවා, බස් රථයෙන් ගමන් කරනවා, දුම්රියෙන් ගමන් කරනවා නේද? රටකින් රටකට යනවා නම් අපි එක්කෝ
ගුවන් යානාවකින් ගමන් කරනවා නේද? ඒ වගේ අපි ගමන් වෑන් එකේ ඔහරි වෑන් රථේ ඉස්සර කාලේ පුතේ ගමන් කිරීමට විවිධ ක්‍රම තිබුණා අතීතයේදී නේද? ගොඩාක්ම ඉස්සර කාලේ පයින් ගමන් කළේ පයින් නේද? ඔයාලගේ සීයලා කියලා පයින් ගමන් කරලා තියෙනවා ගොඩක් නේද? ඔයාලට වඩා පයින් සර් අතු බිඩ ඉස්සර ගමන් කරලා තියෙනවා ඕ කරන්න රජවරු මාර්ග පිළිබඳව දරසැලක්මක් අරගෙන ඒක තමයි මුලින්ම කරන්නේ. පාසල තියෙනවා, පාසලට එන මාර්ගය නේද? ප්‍රධාන පාර, ඒ පාරවල් යන්නේ කොහාටද නේද? ඒ අතරමඟ තිබෙන දේවල් මොනවද? මොනව පහු කරගෙන දෙන්නේ? පොලිසිය පහු කරගෙනද, පාසල පහු කරගෙනද? අන්න ඒවා පිළිබඳ දරසැලක්මක් අඳින්න තියෙනවා අපිට නේද? ප්‍රධාන ස්ථාන කීපයක්. සර් ඔව් ඊට පස්සේ සර් ඔව් කියන්න පුතේ මට දැන් ඉස්කෝලේ පන්තිය තියෙන ඊට කලින් ඉවර කරන්න පුළුවන්ද? අපිට අපි මේ ගොඩක් වෙලා නැහැ. හතට දැන් 6 අමාරයිනේ 7යි කාල වෙනකොට ඉවරයි. හරි. සුට්ට වෙලා නැති නේද පරිස්සම්. හරි. ආගෙනකෝ. පොදු ගමනාගමනය සඳහා යොදා ගන්නා වාහන මොනවද කියලා අපි ඉගෙන ගන්න මේ පාඩමේ. ඒ වගේම මේ මහමග ගමන් කිරීමේදී අනුගමනය කරන්න ඕන නීති රීති මොනවද කියලා. නේද? ඒ ඔයාලා දන්නවනේ. පාරේ දකුණු පසින් ගමන් කිරීම, සුදු ඉරෙන් පාර මාරුවීම, අන්න ඒවා ඉගෙන ගන්න. ඒ වගේ පුතේ ඒ නීති රීති පිළිපැද්දේ නැතොත් එහෙම අපට සිදවන අනතුරු මොනවද? නේද? අපට සිදුවිය හැකි අනතුරු මොනවද? මේ පාඩමේ ඉගෙන ගන්න. තේරුණාද? මම කියන්නේ අම්මේ. ඔව් මෙන්න කතා කරනවා. රයිට්. එහෙනම් අපි පින්තූර ටිකක් කලෙමුද මේ පාඩමට? හැමෝම නිශ්ශබ්ද වහගෙන ඉන්න. රයිට්. හැමෝම නිශ්ශබ්ද වෙන්න ඕන. හරි ඔන්න දැන් බලන්න පේනවද කියලා? ආ පේනව නේද? ඔව් රයිට්. ඔන්න හොඳට හදන්න. පාසලේ ඉඳලා නේද? ඒ යන අතරමඟ සමහර විට තිබෙන ප්‍රධාන දේවල් අපි ගමන් කිරීමේදී අපට හමු වෙන ප්‍රධාන දේවල්. එකක් කෝවිල නේද? හමු වෙන්න පුළුවන්. පාසල නේද? ඔව් මේ තියෙන මුස්ලිම් පල්ලිය මස්ජිදය නේ ක්‍රිස්තියානි පල්ලිය පහු කරගෙන යන්න පුළුවන් අපි ගමන් කිරීමේදී. පොලිසිය අපි ගමනාගමනය නේද ඒ මහා මාර්ගවල තිබෙන ප්‍රධාන ස්ථාන නේ බස් නැවතුම් පොළ ගමනාගමනයේ වැදගත් තැපල් කාර්යාලය නේ පුස්තකාලය ඒවා අපි පහු කරගෙන යන්නේ. මෙන්න ගමන් කිරීමට අපට තිබෙන මාර්ගයක් මේ තියෙන අඩිපාර නේද? අඩිපාර. එතකොට කැලෑමැදින් ගෙදරකින් ගෙදරකට ඔය පොඩි ලඳු කැලෑවක් මැදින් නේ කුඹුරු යායක් මැදින් අඩිපාරක් තියෙන්න පුළුවන්. මේ වගේ පුතේ මේ පස් පාරවල් තියෙන මේ පස් වලින් හදපු පාරවල් නැත්නම් අපි කියන මැටි පාර
ඒ වගේ පාරවලුත් තියෙනවා නේද? ඔව්. ඊට පස්සේ මේ වගේ පාරවලුත් තියෙන පුළුවන් පාලම් දාලා මේ ඔව් ඒ වගේ පාරවල් ගුරු පාර මේකට කියනවා ගුරු පාර මේ දෙවට පාර ඒ කියන්නේ දෙපැත්තෙම වැටවල් තිබෙන පාරවල් දෙවට පාරවල් කොන්ක්‍රීට් පාර ඒ වගේ පාරවලුත් තියෙනවා නේ තාර පාර අපි ගමන් කරන මාර්ග ගමනාගමනයේදී යොදා ගන්න කාපට් පාර නේද ඔව් මේ වගේ අධිවේගී මාර්ග මේ වර්තමානයේ සමහරු පයින් ගමන් කරනවා ඉස්සර කාලේ පයින් ගමන් කරා ආ සමහරු බයිසිකලයෙන් ගමන් කරනවා දැන් පාසලට එනවා සමහරු පාසලට යනවා පයින් නේද දැන් ඔයාලා පාසලට සමහරු පයින් එනවනේ සමහරු එන්නේ බයිසිකලෙන් නේද බයිසිකලයෙන් එනවා ආ සමහරු මෝටර් බයිසිකලයෙන් ගමන් කරනවා නේද මේ වගේ පේනවනේ නේද ඔයාලට ලොකුවට පේනවනේ නේද සර් හරි මේ වගේ මෝටර් බයිසිකලුත් තියෙනවා නේ බලන්න ගමන් කරන විදිය ආ සමහරු ස්කූල් බස් වල පාසල් බස් රථයේ ගමන් කරනවා නේද පාසලට එන්නේ එහෙමයි සමහරු වෑන් රථවල සමහරු ත්‍රිවිල් රථවල ආ මේ විදියටත් යනවනේ ආ සමහරු කාර් රථයෙන් ගමන් කරනවා පාසලට සමහරු දුම්රියේ දුම්රියෙන් එනවා පාසලට පන්තියට නේ දහම් පාසලට දුම්රියෙන් යනවා right පාර හරහා මාරු වීමට දැන් නම් තිබෙන්නේ සුදු ඉරි ඉස්සර තිබුණේ පහ ඉරි දැන් සුදු පාට ඉරක් තියෙනවා නේද මෙතනින්ම තමයි අපි පාර මාරු වෙනවා ඒ වගේම පාර හරහා මාරු වීමට තව සංඥා දෙකක් තියෙනවා පුතේ නගරවල මේ තියෙන සංඥා දෙක නේද රතු මිනිසා සහ කොළ මිනිසා දැන් මේ කොළ මිනිසා දැල්ලුනොත් පමණයි ඔයාලට පාර මාරු වෙන්න පුළුවන් රතු මිනිසා දැල්ලුනොත් පාර මාරු වෙන්න බෑ එතකොට පාර යන්නේ වාහන විතරයි නේද කොළ මිනිසා දැල්ලු වහාම ඔයාලට සුදු ඉර දිගේ මාරු වෙන්න පුළුවන් මේවා හැබැයි තියෙන්නේ නගරවල දැන් ගාල් එහෙම තියෙන මාතර කොළඹ සමහරු පාර හරහා මාරු වීමේදී නේද වැරදි කරනවා කහිර හරහා මාරු වෙන්නේ නැතුව වැරදි විදියටත් මාරු වෙනවා රයිට් මේ බලන්න කරන වැරදි රේන් පාර හරහා මාරු වීම මේ වැරද්දක් නේ හදිසියේ දුම්රියක් පැමිණියොත් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් නේද දුම්රිය රේල් ගේට්ටුව දාලා තියෙන වෙලාවට එතනින් ගමන් කරන්න උත්සාහ කරනවා එතකොටත් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් පාර පුරාම ගමන් කරන පාසල ඇරියට පස්සේ එතකොටත් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් නේද දකුණු පසින් එපැයි අපි ගමන් කරන්නේ right ඊට පස්සේ ඔයාලට තියෙනවා මේ පාරේ මාරු වෙනකොට නේද සංඥා ටිකක් තියෙනවා ඒවත් අපි ඉගෙන ගන්න මේ අහසේ ගමන් කරන වාහන නේ ජෙට් යාන හෙලිකොප්ටර් රොකට් නේ බැලුන් පැරෂුට් ජලයේ ගමන් කරන වාහන නේද නැව් තුවාල නැව් මගී නැව් යුද නැව් බඩු නැව් තියෙනවා සබ්මැරින් තියෙනවා නේද ජලයේ යට ගමන් කරන ඒවා මේ තියෙන්නේ ඔය යන්නේ ජලයේ යට ඉතින් ඔය විදිහට ගමනාගමනයේදී අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මේ පාඩමේදී. හොඳයි අපි නම් මුලින්ම ලියා ගනිමු මේ විදිහට මාතෘකාව. පව් කරගෙන යන්න තියෙන තව මේ පල්ලියකුත් පව් මේ නෙමෙයි ක්‍රිස්තියානි. ඔව් ඔව්. කියන්න පාසල අවට ඇති පාසල
අවට ඇති ප්‍රධාන ස්ථාන පාසල අවට ඇති ප්‍රධාන ස්ථාන හඳුනා ගමු ප්‍රධාන ස්ථාන අපි මේක පුතේ මේ පාරක් විදියට අඳිමු දැන් මෙන්න පාසල මේ මොකද්ද පාසල දැන් මේ පාසලට එන පාර මෙන්න පාසලට එන මාර්ගය මේක වැටිලා තියෙන්නේ ප්‍රධාන මාර්ගයකට प्रधान स्थान नाम कार्यालय එකක් ලොකුවට පිටුවම වගේ ගන්න හොඳේ තැපල් කාර්යාලය පහු කරගෙන තමයි පාසලට එන්නේ අප මේ පැත්තෙන් ආවොත් එහෙම නේද ඒ පැත්තෙන් ආවොත් සමහර විට මෙතන තියෙන පුළුවන් मामे पुलवां के लकियां ने समाहर नेतू ने पुलवा पांच साल नेत ओहो मैं याना कोटे मैं हारी ये तीन ने पुलवा पौड़ी रख जाने पौड़ी तीन ප්‍රශ්න තුන් පලක් හම්බ වෙනවා.
අන්න හරි. ඒ විදිහට ඔයාලා ඒ වැඩේ හරියට කරන්න. ඉතින් ගෙදර වැඩක් තියෙනවා. සර් අපේ ඉස්කෝලේට මේ පිටතනිය කොටුව හම්බ වෙනවා. ආ ඒකනේ. සමහර විට මේ පාසල මෙන්න මේ හරියෙන් තියෙන පුළුවන් නේද? මේ මෙතනින් හැරිලා කාපාරක් තියෙන පුළුවන්. ඒ පාරේ ආයිමත් මෙහෙට යන්න පුළුවන්. ආයිමත් කාපාරක් තියෙන පුළුවන්. නේද? එතන සමහර විට තියෙන පුළුවන් වෙන මොකක් හරි අපි හිතමු ඕවිල සේ කඩේ කඩේ සුපර් මාකට් සමහර මේ හරි තියෙන පුළුවන් ක්‍රීඩා පිටි මද පිසුද කඩේ නේද දැන් තේරුණාද එහෙම තියෙනවා අපේ පාසල හරියේ පොලිසියයි තැපැල තියෙනවා. ආ ඒක තමයි. සමහර මේ පාරයි මෙතෙන්දි හම්බ වෙන්න පුළුවන්. නේද? අපේ ස්කෝලේ මේ right ඒක එනවා ඒක තියෙනවා. දැනට ඒ බැංකුව. ඔව් බැංකුව. දැනට පුතේ ඕතන ඉඩ තියලා ගෙදරදී එක හරියටම අඳින්න. එතකොට මේක පාට කරන්නත් පුළුවන්. පාරවල් පාට කරන්න පුළුවන්. කහ පාටි. මේ නැත්තම් කළු පාටි. මේව වෙන වෙනම පන්සල කහ පාටි, පාසල රතු පාටි මේ ඒ විදිහට පාට කරන්නත් පුළුවන්. ඒක ලස්සනයි. හොඳේ? එහෙම කරන්න. නිකම්ම මේ පැන්සල් ඉදි තියන්න නැතුව ලස්සන මේක පාට කරලා තව ඔබ හොඳට හදා ගන්න සැලැස්ම. හොඳේ? හොඳට හදා ගන්න දැන් වැරදි වෙන්න පුළුවන්. පස්සේ කල්පනා කරලා තාත්තගෙන් අහලා, අම්මගෙන් අහලා, ආච්චිගෙන් ඕනනම් අහලා ඔක සැලැස්ම ලස්සනට හදා ගන්න පිටුවක් විතරේ එකට යාවි. ඒක ලොකුවට අඳින්න හොඳයි. යාන්තම් චූටි රඳින්න එපා. හොඳයි. අපි ඒ වැඩේ කියමු. අපේ කාලයත් අවසන් වෙගෙන ඉන්නේ. මේ ඊට කලින් අපි තා වැඩක් කරමු දිනපතා පාසලට පැමිණෙන ආකාර ඊළඟ පිටුවේ ලියමු එහෙනම් අරකට ඉඳ තියලා ඔව් කඩලා ලියන්න දිනපතා පාසලට පැමිණෙන ආකාර සමහර වර මම පින්තූර පෙන්නන විදිය සමහර වෙනවා පායින් සමහරු නේද බයිසිකලේ නැත්නම් පාපැදියෙන් සර් මම එන්නේ යතුරු පැදියෙනුයි නිරෝධ රතේනුයි ආ සමහරු යතුරු පැදියෙන් ඒ විදිහට ලියන්න සර් මම නම් යතුරු පැදියෙන් ඔව් සර් මම එන්නේ කාර් රතේ මම තී ඔව් ඒ විදිහට මම ස්කෝලස් හොඳයි පුතේ අපේ අද මේ විදිහට අවසන් වෙනවා මේ පරිසරයේ ආ හොඳයි ඔයාලට නැවත පන්ති තිබෙන්නේ හෙට නැවත